සැඟවුණු ඇට සැකිලි විල් දෙර සොයා හිමාල අඩවියේ අබිරහස් ඉසව්වකට. හිමාලය යන නම ඇසූ පමණින් එකවරම සිහියට නැගෙන්නේ හරිත වන පියසක් මැදින් ඉහළට එසවුණු තේජාන්විත හිම කඳු යායක්. හමායන ලයන්විත පවන සමග කඳු වැටිය දෙසින් පියඹායන කුඩාවුවත් අතිශයෙන්ම සිසිල් බව හඟවන හිම පියලි වටා පිහිටි හරිත උයනේ දිගැටි පත්මත නොකඩවා ශ්වේත පැහැ ආලේප කරනු ඔබට මැවි පෙනෙනු ඇත. කාර්යබහුල ඒකාකාරී නගරයෙන් මිදී හිමාලය බලා පියාසර කිරීමට ගුවන් ටිකට් පතක් මේ ලිපිය තුළ යම් තැනක තිබී ඔබ විසින්ම සොයාගෙන ඇත. ඒ හමු වූ සැනින් ඔබ කළ යුත්තේ ඔබටම වෙන් කරන ලද ගුවන් යානයේ කවුලුවක් අසල අසුනක සුවපහසු ලෙස අසුන් ගැනීමත් ගමනාරම්භය අපේක්ෂාවෙන් නිත් දල්වාගෙන බලා සිටීමත් පමණකි. ඔබගේ ගමනාන්තය වන්නේ හිමාල අඩවියේ නීල හරිත වනපියස මැදින් දිවෙන මගක කෙළවර හමුවන සුනිල්වන් දියෙන් යුතුව තවමත් සැඟවී පවත්නා සොඳුරු විල් තෙරකි. උතුරු ඉන්දියාවේ හිමාල කඳු වැටියේ පිහිටි නිම්නයක නතරවන ඔබට එහි පිහිට ඇති කුඩා රූප්කුණ්ඩ් එවත් මොබ්හෙඩ් ලේක් නැමැති ජලතලය දිස්වන්නේ රූප්කුන් ලේක් වටා ඇති ප්‍රදේශයේ ජනාවාසයෙන් තොරයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 5029ක් උසින් හෙවත් කිලෝමීටර් 5ක් පමණ උසකින් හිමාලයේ පිහිටා තිබෙනවා. රූප්කුන් විල වසරකට එක් මාසයක් පුරා පමණ මිදී පවතින අතර හිම කුණාටු වලින් වරින් වර එල්ලවන තාඩන පීඩන මැද්දේ තම ජීවිතය රඳපවත්වා ගැනීමට මෙම විල උත්සාහ දරනවා. මෙම විල පිළිබඳව සිත ලොමු ඩැහැගන්වන ආකාරයේ රහසක් පවතිනවා. එකී අබිරහස මෙම විල ආශ්‍රිත මුල් ජනාවාසීන් පිළිබඳවයි. මත්සීන්ගේ හෝ වෙනත් ජල ජීවීන්ගේ අවශේෂයන් වෙනුවට මෙහි පවතිනේ මිනිස් ඇට සැකිලි සිය ගණනක අවශේෂයන්. රූප්කුන් විලට ඇට සැකිලි විල හෙවත් කිල්චන් ලේක් යන අන්වර්ථ නාමය ලැබීමට හේතුව වන්නේද මෙම හේතුවයි. මෙකී විල වටා මිනිස් සිරුරු 200ක පමණ අවශේෂ කොටස් දක්නට ලැබෙනවා. ඒවාෙහි ස්වභාවය අනුව පැහැදිලි වන්නේ එකී ශරීර කොටස් ශතවර්ෂ ගණනාවක් විල තුල සහ ඒවට පැවති බවයි. මේසා විශාල මිනිස් අවශේෂයන් ප්‍රමාණයක් මෙම ස්ථානට පැමිණියේ කෙසේද යන කරුණ වර්ෂ 2004 පමණ දක්වා අබිරහසක්ව පැවතුනා. ජාතික භූගෝල විද්‍යා පර්යේෂක කණ්ඩායමක් විසින් එකි අබිරහස විසඳා ගැනීම සඳහා වර්ෂ 2004 වන විට පර්යේෂණයන් දියත් කරන ලදී. ඒ අනුව විල වටා සහ විල තුල පිහිටි ශරීර අවශේෂයන් එක් ප්‍රෙස් කරමින් පර්යේෂණ පැවැත්වීම ආරම්භ කරන ලද අතර එකී පර්යේෂණයන්ට අනුව කාල නිර්ණය කරන ලදී මෙම මිනිස් අවශේෂයන් ක්‍රිස්තු වර්ෂ 850 ඈත අතීතයේදී ප්‍රභවය වූ ඒවා බවයි. එකී අපැවති අස්ථි කොටස් අතරින් බොහෝමයක් ඉරාන සම්භවයක් සහිත ඒවා වූ අතර සුළු ප්‍රමාණයක් පමණක් ඉන්දීය සම්භවයක් සහිත ඒවා විය. මෙහි පැවති හිස්කබල්වල වූ පළඳුවීම් බිඳීම් අනුව ඔවුන්ගේ මරණයන්ට හේතුව පැහැදිලි විය. ඒ අනුව හිස්කබල් මතට මොට හෙවත් ක්‍රිකට් පන්දුවක හෝ බේස් බෝලයක තරම් ප්‍රමාණත්වයෙන් කෙළවර විශාල වූ යමක් දැදි මෙම ඝාතනයන් සිදුව ඇති බව හඳුනා ගන්නා ලදී. ඔවුන්ගේ ශරීරවල වෙනත් කොටස් වලට හානි සිදු බවට කිසිදු සාධයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත් නොවිය. නමවන සියවසෙහිදී පමණ ඉරානයේ සංචාරක කණ්ඩායම කඳුකර මද පෙන්නන්නන් සමග කඳුකරය හරහා ගමන් කරමින් සිටින අතර මුහුණදුන් අනපේක්ෂිත හිමකුණාටු තත්වයකදී ඔවුන් මතට ගල් හිම කුට්ටි පතිත වී කඳු මුදුනේ සිට බෑවම වූ විල් තෙර දක්වා මෙසේ ඇද වැටි මෙසේ අවශේෂයන් ශේෂ වූ බව පර්යේෂකයන් විසින් අවසානයේ නිගමනය කළා. මෙම කුණාටුවේදී මෙම ඇද වැටීමේදී ඔවුන්ගේ හිස පිටුපස වූ පහර වැදීම් ඒ අනුව ඔවුන්ගේ මරණයට හේතු වූ බව පැහැදිලි. DNA පරීක්ෂකයන් මගින් හෙළි කරගත් මෙම ජන කණ්ඩායමේ ජාන සංයුතය අනුව පැහැදිලි වූයේ බහුතර කොටසක් සමීප ඥාතිත්වයක් දරන පවුලක් බවත් ඉතිරි කොටස මාර්ගෝපදේශකයන් සහ භාණ්ඩ රැගෙන යාමට සහාය වූ පුද්ගලයන් වන බවත් ඔවුන් වන්දනා නඩයක් බවට නිගමනය කරගත හැකි ආකාරයේ මුදු හෙළි සහ ලෙද සපත්තු යනාදී ද්‍රව්‍යද අවටින් සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ හිස්කබල් සහ උරාස්තිවලට හානි වී තිබූ ආකාරය අනුව පැහැදිලි වූයේ එම හානි ඔවුන් වෙත ඔවුන්ට ඉහලින් පැමිණි එකක් බවයි. මෙම ශරීර කොටස් ප්‍රථමයෙන්ම ගවේෂණය කරගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රක්ෂකයෙකු විසින් වර්ෂ 1942 පමණයි. මුලින්ම විශ්වාස කරන ලද්දේ මෙම ශරීර කොටස් දෙවන ලෝක යුද්ධ සමයේදී එම මාර්ගය භාවිතා කරමින් සිටියදී මියගිය ජපන් ජාතික සොල්දාදුවන්ගේ කියයි. එහෙත් උක්ත ආකාරයට එකී අනුමානයන්ට යම් නිගමනයක් ලබා දුන් පසුව ඇට සැකිලි විල් තෙරට ඇත්තේ තරමක් දුරට අනාවරණය වූ අභිරහසක්ය. මෙම විල් තෙර විශේෂ වන්නේද හිම දියව යන කාලයට ගුප්ත ලෙස ඉහළට මතුවෙන එකී නිහඬ මළුන්ගේ නෂ්ටාවශේෂ හේතුවෙන්මයි. මෙම ජීවී නටබුන් කාගේද යන සම්බන්ධයෙන් තවත් පුරාවෘත්තයක් විය. එනම් මෙම නෂ්ටාවශේෂයන්
වූ කලී 1841 ටිබෙට් සටනින් පසු ආපසු එමින් සිටියදී අහිතකර කාලගුණ තත්ත්ව හේතුවෙන් මාර්ගය සොයාගත නොහැකිව හිමාල මධ්‍යයේ අතරමංව මියගිය කාශ්මීරයේ ජෙනරාල් සෝරාවර් සිංහා ඔහුගේ බලඇණිය සොල්දාදුවන්ගේ කියයි. තවත් විශ්වාසයක් වූයේ මෙම විලාසල දේශීය දිවි නසා ගැනීමේ කිසියම් වූ චාරිත්‍රයක් අතීතයේදී පැවති බවයි. එසේත් නොමැතිනම් කිසියම් වසංගත තත්ත්වයක් හේතුවෙන් මෙම මරණයන් සිදු වූ බවයි. මෙම අබිරහස් වැව නැත්නම් විල ගල් පර්වත ග්ලැසියර් හා හිම කඳුවලින් වටවී ඇති භූමියක් මැද්දේ පිහිටා ඇත. මෙම විල මීටර් 2ක් පමණ ගැඹුරු වන අතර සෑම වර්ෂයකම වන්දනාකරුවන්ගේ වන්දනාමානයන්ට පාත්‍රත් වෙනවා. එමෙන්ම මෙම ස්ථානයේ වූ කලී අධික සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි. නන්දා දෙවගණ වන්දනාමාන කිරීමේ අදහසින් රූප්කොණ්ඩෙහිදී සෑම වර්ෂ 12කට වරක් පැවැතෙන නන්දා දේවි රාජ්‍යෝත්සවය සඳහා බැතිමතුන් 100,000 ගණනින් මෙම ස්ථානය කරා ළඟා වෙනවා. වර්ෂ 1942 වන විට මුහුදු මට්ටමේ සිට අඩි 16,000ක් ඉහළ හුදකලා නිම්නය මැදේ දියවෙමින් පැවති හිමතට්ටු අතරින් මතුවමින් භයංකර දසුනක් මවා පෙන්වූ මිනිස් ඇට සැකිලි කතන්දරය අවසානයේ දශක ගණනාවකට පසු මෙසේ විසඳුනි. විෂය තුල අනාවරණය කර ගැනීමට ගවේෂණය කිරීමට තවත් කෙතරම් කරුණු පවතිනවාද කියා ඔබ දුටුවාද? මොනවද හිතුනේ? සුන්දර හිමාලය තුර මේ වගේ අසුන්දර අතීත කතා තියෙනව ඕනම තැනක. එහෙම ඒ වුණාට සුන්දර හිමාලය කරේ සීනින් හෝ ගුවන්ගත කරන්නට කමෙන්ට් කරන්නට ඔබට මේ වීඩියෝ පටය ලිපිය විස්තරය දායක වෙන්නේ නැති. channel එක තවම subscribe කරගෙන නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වටින කියන දුර්ලභ ලිපි වීඩියෝ ඔබටත් බලන්න පුළුවන් වේවි. ඉතින් යාළුවනේ, ඔය අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.